පින්මද පුතුන් සේයක් ලදුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය එතාගරෝ. සුභාෂිතය මෙහෙම තමයි දරුවන් ගැන සඳහන් වෙන්නේ. සමාජයට වැඩති එක්තරෙක් හරි බිහි කරන්න පුළුවන් නම් ආදරණීය අම්මා තාත්තට ඒක කොයිතරම් වටිනාකමක් එකතු කරනවද සමාජයට. බුදුදහම තුළ කොහොමද දරුවෙක් හොඳ ආකාරයෙන් එවැගේම තමයි බෝසත් දුවේ පුතෙක් නිර්මාණය කරගන්නේ ඒ සඳහා කොයිතරම් කරුණු තියෙනවද? මේ වෙන්වන්නේ ඒ ගුවන් කාලය. ආදරණීය දුවේ පුතේ හොඳින් අහන්න. පුංචි හිතට දහම් සිසිල ධර්මානුශාසනාව. ආදරණීය දුවේ පුතේ පුංචි සිතට දහම් සිසිලෙන් අද දහම් කරුණු දුවලා පුතාලට ඉදිරිපත් කරන්නේ කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති පූජනීය කොටියාගල සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං අහම්බන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරාවීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදාවීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා
අප්පමාදීන සම්පාදී තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුඤ්ඤමේව සෝ සික්ඛේය ආයතග්ගං සුදුක්ඛියං දානං ච සමචරියං ච මිත්තා චිත්තං ච භාවේති වාසනාවන්ත පින්වත් ආදරණීය දුවේ පුතේ ඔයාලා හැමදෙනාම අදත් මේ සන්ධ්‍යාවේදී සූදානම් වන්නේ පුංචි සිතට දහම් සිසිල ඒ උතුම් වැඩසටහන තුලින් බුදුබණ ටිකක් අහන්න හැමදාම ඉරිදා සවස් යාමේදී මගේ ආදරණීය දුවල පුතාලා හැමදෙනාම බොහොම ආසාවෙන් මේ ධර්මානුශාසනාව අහනවා ඒකට හේතුව තමයි ලස්සනට ජීවිතේ හදාගන්න ගුණවත්කමින් ජීවිතය උපමට්ටම් කරගන්න උත්සාහවත් වෙන අපේ ආදරණීය දරුවන්ට ලොකු අත්ලක් වෙලා තියෙනවා පුංචි සිතට දහම් සිසිල මේ ධර්මානුශාසනාව. ඉතින් ඒ නිසා මගේ ආදරණීය දරුවෝ හැමදෙනාටම ජීවිතේ ලස්සන කරගන්න හැඩවැඩ කරගන්න වටිනා ගුණධර්ම ජීවිතයට එකතු කරගන්න පුළුවන් ආකාරයට කරුණු කාරණාවන් අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් ඔයාලට පහදලා දෙන්න මම ගොඩාක් උත්සාහවත් වෙනවා. ඉතින් ඒ වගේ ධර්ම දේශනාවක් දහම් කරුණු ටිකක් අද ඔයාලට පහදලා දෙන්න මම මාතෘකා කරගත්තා කුද්දක නිකායේ මා පුඤ්ඤ භායි කියන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවේ එන ගාථා ධර්මයක් තමයි දුවේ පුතේ මම මාතෘකාව හැටියට මුල් කරගන්නට යෙදුනේ සජ්ජායනා කරන්නට යෙදුනේ. දැන් අපේ දුවල පුතාලා දන්නවා බුදුහාමුදුරුවන්ගේ ධර්මය කොටස් තුනකට බෙදලා තියෙනවා සූත්‍ර විනය අභිධර්මය. මතකයි නේද සූත්‍ර විනය අභිධර්මය කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. මේකේ එක කොටසක් තමයි සූත්‍ර පිටකය. දැන් ඔය සූත්‍ර විනය අභිධර්ම කියන කොටස් තුන අපි හඳුන්වනවා තනි වචනයකින් දුවේ පුතේ ත්‍රිපිටකය කියලා. දැන් මේවා මම වැඩිය කියලා දෙන්න අවශ්‍ය නැහැ. මගේ දරුවෝ හැමදෙනාම ඉස්කෝලේ බුද්ධ ධර්මයේ විෂය ඉගෙන ගන්නවා. ඒ වගේම දහම් පාසලේ බුද්ධ ධර්මයේ විෂය ඉගෙන ගන්නවා. නිසා මටත් වඩා හොඳට මේවා ගැන ඔයාලට අවබෝධය තියෙනවා. දැන් මේ සූත්‍ර පිටකය දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා කොටස් පහකට බෙදලා තියෙනවා. ආයි මතක් කරන්නම් හොඳට මේවා හිතේ ධාරණය කරගන්න ඕන. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය. ඔය කුද්දකනිකාය කියන බණ පොතේ එන එක සූත්‍ර දේශනාවක් තමයි
මා පුඤ්ඤ භායි කියන සූත්‍රය. දැන් මේ සූත්‍ර දේශනාවේ හරි ලස්සන අර්ථයක් තියෙනවා දුවේ පුතේ. දැන් මා කියන්නේ එපා කියන එකයි. මා කියන පාලි පදයේ තේරුම එපා කියන එකයි. මා ගච්ඡ කියලා කිව්වහම යන්න එපා කියන එකයි. එතකොට මා භායි කියන්නේ බය වෙන්න එපා. පුඤ්ඤ කියලා වචනයක් තියෙනවා. මා පුඤ්ඤ භායි. පුඤ්ඤ කියන්නේ පින්කම් වලටනේ. එතකොට පින්කම් කරන්න බය වෙන්න එපා. දැන් මේ සූත්‍රයේ තියෙන මේ ගාථාවෙන් මේ සූත්‍ර දේශනාවෙන් පින් කරන්න බය වෙන්න එපා කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරන්නේ. දැන් එහෙනම් අපි බය වෙන්න ඕන මොකටද? අපි බය වෙන්න ඕන පව් කරන්න නේද? අපේ දුවලා පුතාලා බණ අහනවා, අර මං කිව්වා වගේ දහම් පාසලෙන් ඉස්කෝලේදී බුද්ධ ධර්මයේ ඉගෙන ගන්නවා. ඒ හැම දෙයකින්ම අපිට මේ පව්කම් වල තියෙන බැරෑරුම්කම බරපතලකම කියලා දෙනවා නේද? කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩි වෙයි කිනිසේ. පව් කරනකොට නම් ඒව හරි විනෝදජනකයි, ආස්වාදනීයයි නේද? දැන් ඔය වත්තට ආපු සර්පේකුට හිරිහැර කරන්න අපේ දරුවෝ සමහර අය පෙළඹෙනවනේ. එහෙම නැත්නම් එක එක සත්තුන්ට නොයෙක් ආකාරයෙන් කරදර කරන්න, එහෙම කරදර කරලා විනෝද වෙනවා. ඉස්කෝලේදීත් එහෙමයි. සමහර වෙලාවට යාළුවා නැගිටලා ගිහිල්ලා ගුරුතුමියට, ගුරුතුමාට කරපු අභ්‍යාසයේ පෙන්නලා නැවත ආසනේ ඉඳගන්න එනකොට අපේ සමහර දුවලා පුතාලා අර පුටුව පිටිපස්සට අදිනවා. ඒව කරලා අර ළමයි වැටුණට පස්සේ, තමන්ගේ යාළුවෝ වැටුණට පස්සේ විනෝද වෙනවා, හිනා වෙනවා, සතුටු වෙනවා. සමහර වෙලාවට සමහර ළමයිගේ පොත්පත්වල නොයෙක් ආකාරයේ බලිකුරුටු ගාලා නොයෙක් දේවල් සිද්ධ කරලා විනෝද වෙනවා. දැන් මේවා එහෙම කරාම කෙනෙකුගේ යහපත් දෙයකට අපි අවහිර කරාම අපිට ඒවා අනිත් පැත්තට විපාක වශයෙන් විඳින්න සිද්ධ වෙනවා. අපි ඉගෙනගෙන තියෙනවනේ, අපි වපුරන දේ හැටියටම නේද අපිට අස්වැන්න ලැබෙන්නේ කියලා නේද දුවේ පුතේ? දැන් අපි වී වැපුරුවොත් අපිට කවදාකවත් කුරක්කන් ලැබෙන්නේ නැහනේ. වී වැපුරුවොත් වී තමයි ලැබෙන්නේ. ඒ වගේ අපි නරක දේවල් කරොත් අපිට නරක තමයි ලැබෙන්නේ. ලෝකේ තියෙන හරි පුදුම ස්වභාවයක් තමයි දුවේ පුතේ, මිනිසුන්ගේ හිත හරි පහසුවෙන් පාපයට නැඹුරු වෙනවා, අවඩට නැඹුරු වෙනවා. පව්කම් කරන්න මිනිසු හරි සතුටුයි. ඒ නිසානේ අර ලෝවැඩ සංගරාවේ කවියෙත් කියන්නේ පව් කරනකොට හරියට විනෝදජනකයි, හරියට සතුටින් ඒව සිද්ධ කරනවා. හැබැයි පින් කරනකොට සමහර වෙලාවට ඒව කරන්න මැලිකමක් දක්වනවා. දැන් අම්මා කිව්වොත් එහෙම, තාත්තා කිව්වොත් උදේ බුදු පහන තියන්න මල් වට්ටියක් හදන්න කියලා ගොඩක් වෙලා කියන්න ඕනේ. ඒක කරන්න කැමති නෑ සමහර දුවලා පුතාලා. හවසට බුදුහාමුදුරුවන්ට වන්දනාමාන කරන්න මල් ටිකක් කඩලා ලස්සනට මල් වට්ටියක් තියන්න. සමහර ගෙවල් වල සමහර දරුවන්ට 10-12 වතාවක් අම්මා තාත්තා කියනවා. හැබැයි ඒවට නම් පහසුවෙන් හිත නැමෙන්නේ. අර රූපවාහිනී යන කාටුන් එක බලන්න, ඔක්කොම වැඩ නතර කරලා හරි සතුටින් ඒක කරනවා. එහෙම නැත්නම් කාත් එක්ක හරි මොනවා හරි අනුන්ගේ අඩුපාඩුවක් කතා කරන්න. ඒවට අපි හරි පහසුවෙන් කැමැත්තෙන් අවනත වෙනවා, අපේ හිත නැඹුරු වෙනවා. දැන් මම කියනවා ඔයාලට පාඩම් කරන්න ඉස්සෙල්ලා චුට්ටක් භාවනා කරන්න, විනාඩි 10ක් විතර. අපෝ අපිට පුළුවන් ද භාවනා කරන්න? අනේ මොනව වුණත් කමන්නේ, විභාග පේල් වුණත් කමක් නැ. මට නම් ওই S2 පියාගෙන එරමිනිය ගොතාගෙන බද්ද පරියන්කෙන් ඉඳගෙන මට නම් ඔහොම ඉන්න බෑ. අපේ දුවලා පුතාලා එහෙම කියන්න පුළුවන්. ඇයි ඒ? දුවේ පුතේ හොඳට තේරුම් ගන්න, මේවා තේරුම් ගත්තාම අපිට හදා ගන්න පුළුවන්. අපේ හිත යහපත් දෙයට නැඹුරු කරගන්න, යහපත් දේ පුරුදු පුහුණු කරන්න හරි අපහසුයි, හරිම දුෂ්කරයි. ඒවට යොමු කරගන්න
ගියාම අපිට හරි ලොකු දුෂ්කරතාවයක් දැනෙනවා. හැබැයි පව්කම් කරන්න කාගේ හරි අඩුපාඩුවක් කතා කරන්න, කාට හරි යම්කිසි අයහපත් දෙයක් සිද්ධ කරන්න, ඒ වගේ දේවල් වලට අර ගමේ ගොඩේ කියන විදිහට කාට හරි ගිනි ගෙඩියක් දෙන්න, ඒ වගේ දේවල් වලට නම් අපිට හරි පහසුවෙන් අවනත වෙන්න පුළුවන්, යොමු වෙන්න පුළුවන්, අමුතුවෙන් පුහුණු වෙන්න දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මොකද්ද දුවේ පුතේ? හොඳට හිතට ගන්න, පව් කරන්නයි බය වෙන්න ඕන, පින් කරන්න බය වෙන්න එපා. පින් කරාම ජීවිතේ සතුටින් පිරෙනවා. මම දන්නවා මගේ දුවල පුතාලා හැමදාම පුංචි සිතට දහම් සිසිල බණ ටික අහනවනේ දැන් ගොඩක් කාලයක් තිස්සේ. ඒ නිසා දැන් හොඳට බණ දන්නවා. ඒ නිසා වෙනදට වඩා හොඳට පව් වලින් වැළකීලා පින්කම් වල නිරත වෙනවා. ඉතින් ඒක නිසා මටත් හරි සතුටුයි. මං ගොඩක් ආදරයෙන් හැමදාම ඉරිදට ඔයාලට මේ බණ ටික දේශනා කරන්නේ. මගේ දරුවෝ ලස්සනට හැදුනහම මට ලොකු සතුටක් දැනෙනවා, ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පින් වලට බය වෙන්න එපා කියලයි අපිට අනුශාසනා කරන්නේ. පුඤ්ඤමේවසෝ සික්ඛේය. සික්ඛේය කියන්නේ හික්මෙන්න කියන එකයි. පින්කම් වලම නිරත වෙන්න, පින්කම්ම සිද්ධ කරගන්න. ආයතග්ගං සුකුද්‍රයං. ඒ කියන්නේ ජීවිතයේ සැපගෙන දෙන, ජීවිතයට සැප සම්පත් උදා කරන කටයුතු වලම හිත යොදවන්න. මොනවද ඒවා? දානංච සමචරියංච. දානය කියන්නේ පරිත්‍යාගය, දන් දීම. සමචරියංච කියන්නේ සමානාත්මතාවයෙන් යුක්තව කටයුතු කරන එක. මෙත්තා චිත්තංච භාවයේ. භාවයේ කියන්නේ වැඩි දියුණු කරනවා. මොකද්ද වැඩි දියුණු කරන්නේ? මෙත්තා චිත්තං. මෙත්තා චිත්තං කියන්නේ මෛත්‍රී සිත වැඩි දියුණු කරන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ අපිට කරුණු තුනක් පුරුදු පුහුණු කරන්න කියලා දුවේ පුතේ අනුශාසනා කළා. මොනවද මේ කරුණු තුන? දානංච, දන් දෙන්න ඕන. සමචරියංච, සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන්න ඕන. මෛත්‍රී සහගත සිතින් යුතුව කටයුතු කරන්න ඕන. මේ දේවල් දිවාර පින් වැඩෙන, ජීවිතයේ සැප සම්පත් වලින් පුරවන කාරණාවන් හැටියටයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල පෙන්වා දීලා තියෙන්නේ. දැන් දානේ ගැන නම් මං එච්චරම බන කියන්න අවශ්‍යත් නෑ වගේ. මොකද ඔයාලගේ අම්මලා තාත්තලාත් එක්ක එකතු වෙලා ගමේ පන්සලේ දන් පූජා කරනවා. ඒ වගේම නොයෙක් තැන්වලදී නොයෙක් ආකාරයෙන් දානමය පින්කම් වලට සම්බන්ධ වෙනවා. දානේ ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ දානේ ගැන නොයෙක් ආකාරයේ කරුණු කාරණාවන් පැහැදිලි කරපු අවස්ථාවන් වල කියපු ධර්ම පාඩයක් තමයි දානංහි ලෝකේ පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරිස පඤ්ඤත්තං. මේ ලෝකේ දානය කියන දේ සත්පුරුෂයෝ විසින් සිද්ධ කරන දෙයක්, පණ්ඩිතයෝ විසින් අනුමත කරන දෙයක්. සත්පුරුෂ දැනුගත් අය තමයි දානය පිළිබඳව වර්ණනා කරන්නේ, දානය පිළිබඳව අගයමින් කතා කරන්නේ. දැන් පණ්ඩිතයා කියන වචනේ අපි දන්නවනේ. දැන් කායික ක්‍රියාවන් වලින් දූෂිත නොවිච්ච, වාචසික ක්‍රියාවලින් දූෂිත නොවිච්ච, මානසික ක්‍රියාවලින් දූෂිත නොවිච්ච. ඒ කියන්නේ දැනුගත් කෙනා කට ඇරියොත් කියන්නේ යහපත් වචනයක්. කාටවත් හිත රිදෙන වචන කියන්නේ නැහැ. ඔයාලත් එහෙම නේද? හිතට ගන්නකෝ. ඔයාලා පුංචි වුණාට දැනුගත් පණ්ඩිතයෙක් බවට පත් වෙන්න පුළුවන් කාගේවත් හිත රිදෙන්නේ නැති වචන කියනවා නම්. මොකද පණ්ඩිතයාගේ ස්වභාවය තමයි එයා කතා කරන කිසිම වචනයකින් අනිත් කෙනාගේ හිත රිදවන්නේ නැහැ. ඊළඟට එයාගේ තවත් ගුණයක් තියෙනවා. එයා කවදාකවත් අනිත් කෙනාගේ
අයහපත පිණිස අනිත් කෙනාට කරදරයක් පිණිස පවතින ක්‍රියා සිද්ධ කරන්න. එයා කරන හැම වැඩක්ම අනිත් අයට යහපත පිණිස සිද්ධ වෙන දෙයක්. එයා හිතුවොත් ඒ හිතන දේත් අනිත් අයට යහපතක් සිද්ධ වේවා. අනේ මම විතරක් විභාගේ පාස් වෙන්න ඕන, මට විතරක් ඒ තරඟයෙන් ජයග්‍රහණය ලැබෙන්න ඕන, මට විතරක් ඒ දේ ලැබෙන්න ඕන කියලා හිතන්නේ නැහැ. මට වගේම එයත් විභාගේ පාස් වෙන්න ඕන, ඒ අයටත් යහපත සිද්ධ වෙන්න ඕන කියලා ඒ විදිහට තමයි අනිත් අය ගැන යහපත හිතන අය. එතකොට මෙන්න මේ විදිහට අනිත් අය ගැන තමන් වගේම කල්පනා කරන, අනිත් අයගේ හිත නොරිදෙන වචන කතා කරන, ඒ වගේම අනිත් අය පිළිබඳව අවඩදායක කටයුතු වල නිරත නොවන කෙනා සත්පුරුෂයා පණ්ඩිතයා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, හඳුන්වා දුන්නා. දැන් ඒ වගේ අය තමයි දන් දෙන්නේ. දන් දෙනවා කියන්නේ තමන් හම්බ කරගත්ත දේ, තමන්ට ලැබිච්ච දේ අනිත් කෙනාටත් දීලා අනිත් කෙනාගේත් අවශ්‍යතාවයේ පිරිමහලා තමන්ට තියෙන පමණින්, තමන්ට තියෙන හැටියට තමන්ගේ දේ අනිත් අයගේ යහපත වෙනුවෙන් යොදවලා කටයුතු කරන එකට කියනවා දානය කියලා. දැන් ඔයා උපයාගත්ත මොනවා හරි දෙයක්, ඇඳුමක් පැළඳුමක් වෙන්න පුළුවන්, කන්නගත්ත බත්පත වෙන්න පුළුවන්, කුසගින්නේ ඉන්න කෙනෙකුට ඒකෙන් කොටසක් දෙනවා, අන්න ඒකට කියනවා දානය කියලා. ඒකට මේ විදිහට තමන් ළඟ තියෙන සම්පත් අනිත් අයත් එක්ක බෙදා හදාගෙන ඒ අයටත් උදව් උපකාර කරගෙන ජීවත් වෙනකොට අපිට අනිත් අය ආදරය කරනවා, අපි වගේ කරනවා. එතකොට අපේ ජීවිත මෙලෝ වශයෙන් සැප සම්පත් වලින් පිරෙනවා. ඒ වගේම මරණයෙන් පස්සේ අපේ ජීවිතත් දිව්‍ය ලෝකවල ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. සමචරියංච කියන්නේ දුවේ පුතේ ඉතාම වටින කාරණයක්. අපි ජාති වශයෙන්, කුල වශයෙන්, ආගම් වශයෙන් මේ ලෝකේ බෙදිලා වාද විවාද කරගන්නවා, රණ්ඩු සරුවල් කරගන්නවා. ලෝකේ දිහා බැලුවහම යුදගිනි ඇවිරිලා එකිනෙකා ඇනකොටා ගන්නවා. ඇයි මේ? සමානාත්මතාවයෙන් තොරව කල්පනා කරන නිසා. දැන් බලන්නකෝ සත්ත්ව ලෝකයේ දිහා බැලුවහම සත්ත්ව ලෝකයේ පියාඹන සත්තු ඉන්නවා, බඩගාගෙන යන උරග වර්ගයේ සත්තු ඉන්නවා, ඒ වගේම අං තියෙන සත්තු ඉන්නවා, වල්ගේ තියෙන සත්තු ඉන්නවා, දෙපා සත්තු ඉන්නවා, සිව්පා සත්තු ඉන්නවා, විවිධ ස්වභාවයේ විවිධත්වයෙන් යුක්ත සත්තු ඉන්නවනේ. මනුෂ්‍ය ලෝකයේ ස්ත්‍රී පුරුෂ වෙනස හැරුණහම මනුෂ්‍ය ලෝකයේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් මිනිසුන්ගේ විවිධත්වයක් තියෙනවද? නෑනේ දුවේ පුතේ. සිංහල මිනිස්සයා කන්නේ බත්මයි, ඒ වගේම දෙමළ මුස්ලිම් මිනිස්සුත් කන්නේ බත්මයි. අපි අඳින්නේ ඇඳුම් පැනඳුම් වගේම මේ මිනිස්සුත් ඇඳුම් පැනඳුම් අඳිනවා. එතකොට අපි ඉගෙන ගන්නවා වගේම අපි කන බොන නිදියන ආකාරයට තමයි ඒ අයත් අඳින්නේ, පළඳින්නේ, කන්නේ බොන්නේ, නිදියන්නේ. එතකොට මේ මිනිස්සු අතර මෙහෙම විවිධත්වයක් තියෙනවා. ඒකේ විශේෂත්වයක් තියෙනයි ලෝකේ විවිධ සංස්කෘතීන් තියෙනවා, විවිධ ජාතියාගම් තියෙනවා. නමුත් කුලල් කාගෙන එකිනෙකා මරාගෙන නැසෙන තත්ත්වේ සාධක නෙමෙයි ඒවා. එහෙම නැතුව මිනිසුන්ට මෛත්‍රියෙන්, දයාවෙන්, කරුණාවෙන් අපි කටයුතු කරන්න ඕන. දැන් පන්තියේදී ගත්තත් ධනවත්, ඒ වගේම දුප්පත්, මේ ආදී වශයෙන් බලවත්, බලයෙන් තොර මේ නොයෙක් ආකාරයේ විවිධත්වයන් තියෙනවා. මේවා තුළ අපි මිනිස්සු හෙලා දකින්න, මිනිස්සු පීඩාවට පත් කරන්න, මිනිසුන්ට අනවශ්‍ය විදිහට නම්‍යශීලී වෙන්න, නිවට වෙන්න අපි එහෙම පත් වෙන්න අවශ්‍ය නැහැ. වරද දුටු තැනදී නිවැරදිව වරද පෙන්නලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම නිවැරදි දේ නිර්භයව කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. හරි දේ හරි විදිහට පිළිගන්න පුළුවන්කම තියෙන්න ඕන. පටු ආකල්ප මත වර්ග ભેද ඇති කරගෙන, විවිධ ભેද භින්නතා ඇති කරගෙන අපි කුලල් කා ගන්නවා නම් ඒක මනුස්සකමට ගැලපෙන දෙයක් නෙමෙයි. එනිසා මිනිසුන් ධනයෙන්, බලයෙන්, නිලයෙන් තලාපෙලන්නේ නැතුව සියලුම මිනිස්සු එක හා සමානව සලකගෙන කටයුතු කිරීම ශ්‍රේෂ්ඨ
මානුෂීය ගුණධර්මයක් හැටියටයි අපේ බුදුහාමුදුරුව අපිට පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් මේ දේත් අපේ දුව පුතා හිතට අරගෙන ජීවිතේ හදාගත්තොත් මේ ලෝකෙ කොහේ ගියත් ඔයාට වරදින්නේ නැහැ. ඔයාට ඕනෑම කෙනෙක් එක්ක හොඳ යහපත් සිතින් යුතුව කටයුතු කරන්න අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. නිසා සමචරියංච සමානාත්මතාවයෙන් ජීවත් වීම ශ්‍රේෂ්ඨ කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. මෙත්තා චිත්තංච භාවේ, තුන්වෙනි කාරණේ මෛත්‍රී සිත වැඩි දියුණු කරන්න ඕන. මෛත්‍රී සිත වැඩි දියුණු කරන්න ඕන. දැන් මෛත්‍රී භාවනාව කළහම ලැබෙන ආනිසංස 11ක් පිළිබඳව අපේ දුවල පුතාලා සමහර විට ලොකු දරුවෝ අහලා ඇති. සුඛං සුපති සුඛං පටිබුඤ්ජති න පාපකං සුපිනං පස්සති ආදී වශයෙන් කරුණු 11ක් දක්වනවා. හොඳට නිින්ද යනවලු දුවේ පුතේ. මන්නම් දන්නවා මගේ පුංචි යාළුවන්ට නිින්දෙන්නම් අඩුකමක් නැහැ. අම්මයි තාත්තයි ගොඩාක් වද දෙන්නේ නිදා ගන්න හින්දා පොතක් පතක්වත් අතින් අල්ලන්නේ නැතුව හැම වෙලාවෙම නිදා ගන්නේ නැතුව පාඩම් කරන්න කී කියන්නේ අම්මයි තාත්තයි නිතරම කියන්නේ නේද? නිසා නිින්ද යන්නේ නැති ලෙඩක් නම් අපේ දුවල පුතාලට තවම හැදිලා නැහැ. නමුත් ලෝකෙ එහෙම ප්‍රශ්න තියෙනවා. නිින්ද යන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඉතින් සුවසේ නිදා ගන්න පුළුවන් මේ මෛත්‍රී භාවනාව සිද්ධ කරන කෙනාට. ඒ විතරක් නෙමෙයි, දැන් කොච්චර හොඳට නිදාගත්තත් ඔයාලා නැගිට්ටාම ඇල්මැරුණු ගතියෙන් ඉන්නේ. හරිම අප්‍රාණිකයි. වැඩක් කරන්න පුළුවන් කමක් නැහැ. අලසකමින් කම්මැලිකමින් ඉන්නවා. හැබැයි මෛත්‍රී භාවනාව කළ නිදාගත්ත කෙනා අවදි වුණාම හරිම ප්‍රබෝධමත්ව අවදි වෙනවා. එයා හරිම ප්‍රසන්න විදිහට කටයුතු සිද්ධ කරගන්න ඉන් අනතුරුව තියෙන කටයුතු වලට බොහොම හොඳින් සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් ඔය රෑදි කොට හරියේ හීන පෙනිලා බය වෙනවනේ, එක එක නරක හීන පේනවනේ. ඒ වගේ දේවල් වලින් අපේ නින්දට බාධාවක් වෙන්නේ නැහැ. අපි මෛත්‍රී භාවනාව දවසකට මිනිත්තු 10ක් විතර සිද්ධ කරනවා නම් ඒ වගේ ප්‍රශ්න වලින් විසඳා ගන්න විසඳුම් ලබා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. මුහුණ ලස්සන වෙනවා, මිනිස්සු අපි ගැන ප්‍රියමනාප විදිහට බලනවා, දෙවියොත් අපිට ප්‍රිය කරනවා, අමනුෂ්‍යයොත් අපිට ප්‍රිය කරනවා. ඔය රියානතුරු හදිසි කරදර කම්කටොළු වලින් අපිට කරදර නොවි සුවපත්ව අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා මෙත්තානිසංසේ කියන සූත්‍ර දේශනාවේ මෛත්‍රී භාවනාව සිද්ධ කිරීමෙන් ලැබෙන ආනිසංස 11ක් ගැන කියලා දීලා තියෙනවා. දැන් ඉතින් පුංචි සිතට දහම් සිසිල වැඩසටහන අවසන් වෙන්න වෙලාව නිසා මගේ ආදරණීය දරුවන්ට කරුණු 11ම පිළිවෙලින් මතක් කරලා දෙන්න වෙලාව නෙමෙයි. ආච්චි අම්මගෙන්, පාසලේ බුද්ධ ධර්මයේ විෂය බාර ගුරුවරයගෙන් මේ කාරණාවන් තවදුරටත් හොඳට ඉගෙන කියාගෙන ඒවා දැනුවත් වෙන්න. ඉතින් මෛත්‍රී හිත දියුණු කරනවා නම්, පුරුදු පුහුණු කරනවා නම් ඒ දුවගේ පුතාගේ ජීවිතය බොහොම ආලෝකමත් වෙනවා, බොහොම සුන්දර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් අපි බය වෙන්න ඕන වෛර කරන එකටයි. අපි බය වෙන්න ඕන මිනිසුත් එක්ක විවිධ වර්ගවාදීකම් ඇති කරගෙන කුලල්කා ගන්න එකටයි. අපි මසුරුකමින් ගොඩ ගහගෙන තමන්ම විතරක් හොර රහසේ කමින් බොමින් තමන්ම ජීවත් වෙනවා නම් ඒකට තමයි අපි බය වෙන්න ඕනේ. අපි බෙදා හදාගෙන අනුභව කරන එකට බය වෙන්න දෙයක් නැහැ. අපි මිනිසුන් එක්ක අන්‍යෝන්‍ය වශයෙන් සුහදශීලීව සහසම්බන්ධතාවයන් ඇති කර ගැනීමට අපි බය වෙන්න අවශ්‍ය නැහැ. එහෙම වුණහම අපේ ජීවිතේ පරදින්නෙත් නැහැ. ඒ වගේම තමයි අනිත් අයට ඉරිසියාකම් කරන්න, කුහකකම් කරන්න, වෛරකම් කරන්නයි අපි බය වෙන්න ඕන. බය නොවිය යුත්තේ අනිත් අයට ආදරය කරන්න, දයාව, කරුණාව, මෛත්‍රිය පතුරවන්න. මේ දේවල් වලින් අපේ ජීවිතේ හැඩවැඩ කරගත්තොත් මගේ ආදරණීය දුව පුතා ලොකු වුණාම පස්සේ මේ ලෝකේ ඉදිරියෙම ඉන්න කොයි කාගේ සහයෝගය ලබාගෙන ජීවිත ජයග්‍රහණය කරන වාසනාවන්තම පිරිස බවට පත් වෙනවා. ඒ වාසනාවන්ත අවස්ථාව මගහරවා ගන්නේ නැතුව දැන් ඉඳන්ම මේ වටිනා ගුණධර්ම
පුංචි ඔයාලගේ ජීවිතවලට එකතු කරගෙන ජීවිත අලංකාර කරගන්න, තව තවත් වටිනාකම වැඩි ජීවිතයක් බවට පත් කරගන්න වෙරවීරිය දරන්න කියලා බොහෝම ආදරයෙන් මතක් කරමින් පුංචි සිතට දහම් සිසිල වැඩසටහන මේ අනුශාසනාව මෙතෙකින් අවසන් කරනවා. මේ වැඩසටහන ඔයාලට දායාද කරන ගුවන්විදුලි සංස්ථාවේ සියලුම නැන්දලා මාමලාටත්, මගේ ආදරණීය දරුවෝ හැම දෙනාටමත්, ඔයාලගේ අම්මලා තාත්තලා ඒ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ සරණින් සියලු යහපත සැලසේවා. මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා ජීවිත ජයගන්න රත්නත්‍රේ අනන්ත ගුණානුභාව බල ශක්තියෙන් ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා. ආදරණීය දුවේ පුතේ, ඔයාලා හැම දෙනාටම තුනුරුවන්ගේ සරණයි. ආදරණීය දුවේ පුතේ, පොංචි සිතට දහම් සිසිල තුලින් අද දහම් කරුණු දූල පුතාලට ඉදිරිපත් කරනු ලැබුවේ කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති පූජනීය කොටියාගල සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. තෙරුවන් සරණයි. සිසිල ධර්මානුශාසනාව.